නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසද හම්, සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවාතුනුරුවනට. සැමදතිසාරන සරනයමිසාදුු සාදුුසාදුු ගරුතර මහා සංගරත්නෙන් අවසරයි. ස්රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. දවසේත් ඔබ මේ සූදානං වෙන්නේ අසිරිමත් දම්සක ධර්ම දේශනා මාලාවේ ඒ අපගේ ශාස්ෘූ භාග්‍යවත් රහත් මේ මහා බද්‍ර කල්පේ සතරවරුව ලෝපහළ වී වදාළ සූරිවන්සේ උපන් ගෞත මරහත් සම්වා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතාව බෝධී පිණිස දේශනා කළ ඒ ශ්‍රී සද්ධරමින් බිදක් ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකයේ පහළවෙෙන අපා දෙපා සිවපා ස්ඥී අස්ඥී රූපි අරූපී නේවසං්ඥා නාසං්ඥී කියන මේ සදේවකළ ලෝකය අතරයි අග්‍රම කෙනා ශ්‍රේෂ්ඨම කෙනා ඊටත් වඩා උතුම් කෙනෙක් මේ ලෝධාතුයි මේ ලෝකයේ පහළ වෙන්නේ නෑහ. බුදුරජාණන් වහසේ වදාලා සීහෝ භික්කවේ මිගෝ මිගරාජා පින්වත් මහනින සිංහා කියලා කියන්නේ වනේ සත්තු අතර ඉන්න වනේ රජා. බරොගරාජය මේ බරුග රාජ වූ සිංහයා සායන්හ සමයන් හවස්කාලේ ආසයා නික්කමති තමන් ඉන්න ගුහාවි දුොරටුවින් එදිියට නික් මෙෙනෝ කියනවා. ආසයා නික්කමිත්වා විජම්භති මේ ගුහාාවෙන් එළියට ඇවිල්ල මෙසිහ ඇගේ තියෙන කේසර හොලෝනවා. ඇගේ මැලි කඩනෝ. ඇඟමලි කඩල මේ සිංහය හාත්පස සිසාරා බලනෝ කියනවා. බල්ල තුන් වතාවක්. එකත්තුන් සීහනාද නදති තුන්මතාව සිංහනාද කරනවා බුදුරජාන් වහසු වදා යේ සිංහනාද එහෙනකොට අහසේ ඉගිලන පක්ෂීන් තව තවත් ගුවනට ඇදෙනවා කියනවා ජලයේ ඇසුරු කර ඉන්න සතුන් ජලයේ ඇතුළටම කිමි දෙනෝ කියනවා ගුහා ඇසුරු කරං ඉන්න සත්තු ගුහා ඇතුළට ගිහිල්ල සැඟ වෙනෝ කියනවා කොටිින්ම මේ රජවාසල්ලල යදම්වලින් බැඳලා ඉන්න මහා දෙවැන්ත හස්තින් පවා. ඒ යදම් සිදගෙන රැකවරණයක් හොයාගෙන ද අනවා කල බුදුරජන්හස වදන මොකදේ සිංහයාගේ සිංහනාදේ ඒ තරන් සත්තු තැතිගන්න සුළුයි. බුදුරජාන්ස වදල ඒ භාග්‍යවත් වූ රහත් වූ සම්මා සම්බුදුරයකුලොයට පහලවීම කියලා කියන්නේ ඒව ගෙදයක්. බදුජාණන් වහන්ස පහල වෙලා මේ දෙවියම් බබුන් මරුන් සහිත ලෝක කිසිකෙනෙක් නොදුට ජීවිතය යථාර්දය වඋන්හසේ අවබෝධ කරනවා. බලන්න උන්හසේ බෝසත් කාලීම මේ ජීවිතයේ කිසි කෙනෙකුට දකින්න බැරිදී කිසිකෙනෙකුට ඒක තේරුම්ගන්න බැරිදිී උන්න්නහසේ ඉතා ඉක්මනින් උන්නහස මේ ඔබ දන්න බෝසත් කාලේ උන්නහසේ රම්්‍ය සුරම්ය සුබ්බ කියන මහාර්ග සම්පත්තියන ඉතාමත් සැපසම්පත් බහුල ජීවිතයක් උන්වහන්සි ගත කළ. එතකට කාම සැපේ අග්‍රවිදිහට උන්හන්ස සැප ලැබුණා. උන්වහන්සේ ගැන කියන කොට කියනවා කිසිම මොහොතක් උන්හ සිටී නෑ කියනවා සුදු සේෂතක් දරා නොගෙන හැමලේම උන්වහන්සගේ සිරසට ඉහලින් සුදු සේසතත් දරාගෙන ඉන්නවා කියවා. කො හෙම රාජකී ජීවිතයක් ගත කරල්ලට උන්හස ජවිත අධයටර දැක්කන. උහස දැක්කා මේ තරුණ ජීවිතයේ තරුණකම රැඳල තියෙන්නේ නෑ මේක වයසට යනවා ජීවිත එක අධියරක්. ඊනකට මේ නිරෝගී ජීවිතය හැමදාම නිරෝගිව තියෙන්නේ නෑ මේක ලෙඩ වෙනවා. ඊනකට මේ ජීවිතය සදාකාලික එක නෙම මේක මැරිල යනවා කියලා උන්වහන්සේ මේ සාමාන්‍ය පොදු ජීවිතය ස්වභාවේ ද ඒකට විසුදුමක් හොයා ගැයි බුදුරජාණන් වහන්සේ මහා බිනිස්ක්‍රමණයකොට වදාලෙ. ඒ මහාභනිස්ක්‍රමය කරලා නිවනක් සොයලා ඒක ප්‍රතිඵලය විදිහට දෙව්මිනිස් ලෝකයේ කිසි කෙනෙකුට දකින්න බැරි වෙච්චි. ඒ ජීවිතවබෝධය උන්වහන්සේ සාක්ෂාත්කොට වදාලා. එනිසයි අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ෝක අග්‍රකිෙනා කියෙන හඳුන්න්නේ ති බුදුරජාණස දේශනා කරන උන්හන්සේ පහළ වෙලා මේ දෙව්මිනිස් ලෝකයාට අභීත සිංහනාද කරනවා කියනවා මේ හටගත්ත සංස්කාර ධර්මියු අනිත්‍යයයි කිය කියනවා කියනවා. මේ හටගත්ත සංස්කාර ධර්මියු දුකයි කියල ප්‍රකාශ කරන කියනවා. හටගත්ත සංස්කාර ධර්මියු තමන්ගේ වසගේ පවත්තන්න බෑ මෙව්ව අනාත්මයි කියලා ලෝකයට ප්‍රකාශ කරනවා. එතකොට මේ වෙනස් වෙන්නේ නැති දෙයක් කියල බදාගන හිට ප සත්්‍යයෝ තැතිගන්න කියනවා. කොටිම බ්‍රහමලෝකී ඉන්න දීර්ගා විෂ්‍ය තියන බ්‍රහමරාජූ පවා. අහු අපි හිත හිට නිත්‍යයි කියලන්න අනිත්‍ය එලු. අපි හිතං හිටයේ සැපයි කියලාන්න දුකයිලු. අපි හිතං හිටිය මේූ අපේ වසගේ පවත්වන්න පුළුවනි කියලාන්න බැරිලූ කියලා. බ්‍රහමරජෝපවාකම්පාාවෙනවා කියලා බුදුරජාණන් වහසේ දේශනා කළා හරියට අර බරුගරාජූ සිංහයාගේ සිංහනාදයට සාමා්‍ය සත්තු තැතිගන්න වගේ එනිසා පංහන්දී අපට මේ මනුස්ස ජීවිතයේ ලබනකොට බුදුරජාණන් වහන්සේ නමක් සරණයන් ලැබීම අපි වාසනාවක් ඒ සාස්සරෘුන් වහන්සේ මේ ලෝකයේ හෙළිදරව් කරපු සතතිය මේලෝක වි කිසි කෙනකුට හෙළි දරව් කරන පුළුව එක න ඒ නිසා ජීවිතාවබෝධය පිණිස අපේ ශාස්තෘන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරපු උතුම් සූත්‍ර දේශනාව උන්වහන්සේගේ සිංහනාදය අද අපි කතා කරන්න කල්පනා කලා මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තය එම නැත්තං. සංඟතිනකායි හතරවෙනි පොත්වහන්සේගේ ආසිවිස වර්ගේ වීනෝපම සූත්‍රයේ තමයි අදාපි ඉගෙන ගන්නේ. මේ සූත්‍රයේ නම වීනෝපම කියල කියන්නේ වීනාව උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව මේ දේශනාවේ බුදුරජාන් වහස වදාලා යස්සකස්තචි භික්කවේ බික්කුස්සවා භික්කුණයාවා ක්කු විඤ්යේ සුරූපේසු. මහනිනී යම්කිසි භික්‍ෂුවකට වේවා භික්‍ෂුනියකට වේවා චක්කු විඤ්‍යයේ සුරූපේසු ඇහෙන් දකින්න රූප කෙරෙහි උපපජ්ජය චන්දුව යම් කැමැත්තක් හටගන්න වනං ඇහෙන් රූපයක් දැකළ ඒ කෙරෙහි කැමැත්තක් හටගන්න වනං රාගෝවා එහෙමනැත්තං ඒ රූපය ගැන රාගයක් හටගන්න වනං දෝසෝවා එක්කෝ ඒ රූපයේ දැකලා හිත තුළේ දේශයක් හටගන්නවා නං. මොහෝවා ඒ රූපය නිසා හිත මුලාවෙලා ඇනවානං. පටිගන්වා ඒ රූපයට හිතේ ගැටීමක් ඇති වෙනවා නං. ආ නිබදු හිතක් උපදිනවා නං. න සාමාන්‍යෙන් යහින් රූප දකිනකොට අපට වෙෙන නැද්ද. සමහර අපී ලස්සන ප්‍රියමනාප රූපයක් අපි දකිනකොට අපට එක හරි ලස්ස නයි කියලා ඒ රූපය ගැන කැමැත්තක් ඇති වෙනවා. කාටත්වෙන දේනේ ඊළඟට සමහර වෙලාවට කැමැත්තට තෙහා ගිය ආසාවර් අපට ඒ රූපය ගැන ඇතිෙන එතකොට අපි කියෙන එක රූපය ගැරි අපට රාගය හට ගත්තා සමහට අපි ඉදුරන්ට දැනෙන විදිහයට අපට ඒ රූපය ගැන කැමැත්තන් ඇතිනතු රූපයගෙරි රාගයක් හටගන්නවා. ඒම නැත්තං අපි සමහර රූප දැක්කාම මොකටද මම් මේක දැක්කේ කියලා හිත ඇතුළේ විශාල දවේශයක් සමාහරට හට ගන්නවා ඊලඟට අප ඇහෙන් රූප දැකල ඒ රූපය ගැන වසගේට මුලාවට පත්තිනෝ එමනත රූපත් දැක්ක ගමන් අපි හිතේ අපිතුම අප අකවමැති කෙනෙක් අපි දැක්ක කියලා දැක්ක පමණින් අපි හිතේ එක පාර ගැටීම ට ගනමික සාමාන්‍යයෙන් වෙනදිබුදුරජාන් වස දේශනා කළ එහෙම හටගත්තම යම් භික්‍ෂූකට හරි භික්‍ෂුණයකට හරි එක්කෝ උපාසිකයකුට හරි උපාසිකාාවට හරිඋහස දේශනා කරනවා තතුූ චිත්තං නිවාරයේ ඒ හිත වලක් කන්න කියනවා. එතකොට මේ රූපයක් දෙකළ රූපය ගැෙන ආසාාවක් ඇතිවුනත් රාගයක් ඇතිනත් දේශයක් ඇතිවුනත් මෝහෙයක් ඇතිවුණත් ගැටීමක් ඇතිවුුණන් ඒ කිසිවකට හිදේ යන්න දෙන්න එපා කියනවා ඒ හිත නවත්තන්න කියනවා කල්පනා කරන්න කියනවා සභයෝ චේසෝ මක්ගෝ මේක බය සහිත මාර්ගයක් මං මේ යන්න හදන්නේ බය සහිත මාර්ගියට හොද එකකටනත් නෙමෙයි සපපටි බයෝ ඉතාමත් බය සහිත මාර්ගයක් සකන්්ටකු කටු සහිත මාර්ගයක් ස ගහනු මේ නොමගක් උම්මක්ගෝ, මේක නපුරු මාර්ගයක්, කුම්මග්ගෝ අතිසයෙන් දුක් පැවතුම් සහිත මාර්ගයක්, අසපපුරිස සේවිතෝයේ සුම්මක්ගු මේක සේවනය කරන්නේ අසත්පුරුසිය වූ මිසල් මේක මේ සත්පුරුසියෝ සේවනය කරන එක නෙමි නැත්තුවන් අරහ සීති තවෝ චිත්තන් නිවාරයේ බුදුරජාන් වස දේශනා කරනවා. මේක සුදුසු දෙයක් නෙවෙයි කියලා හහි දකින රූපයන් කිරහි ඇතිවෙන කෙලෙස් සහගත සිත වලක ගන්න කියනවා සාමා්‍ය පින් ව මේ ලෝකී අපට ජීවත්වෙන කොට මේස් දෙ රූපනොදක ඉන්න පුලුවන්කම නෑ අපි මේ ලෝකී ජීවත්වෙනට අපට ඇහැට රූප පේනවා ඒ ඇහට රූප පේනකොට බුදුරජාන් වන්ස දේශනා කරන්නේ ඇහැට පේන රූපය නිසා ඒ රූපයකිරී කැමැත්තක් උපදුවන්න දෙන්න එපා කනොකත් කැත්දක් එපුද නාම ඒැමැත් එක්ක කෙ සට ගන්න. ැත්තත් එකක බැදිචි කෙ හිත ඇතුළ ගොඩා කටගන්නවා. ඉනඟට ඇහින් රූපයක් දැක්කාම ඒ රූපයකිරරි රාග හිතුයිලි ඇතිවෙන්න දෙන්න. එපා කියන එක වලක්ගන්න කියනවා. ඉනඟට ඇහැට රූපයක් දැක්කාම රූපය හේතු කරගෙන ගැටීමක් කටගන්න දෙන්න එපා කියනවා. ඉළට ඇහින් රූපයක් දැක්කාම රූපයයට මුලාවෙන්න දෙන්නත් එපා කියනවා. ඊනඟට දකින රූපයට හිත ගැටීමක්හටගන්න දෙන්න ගේ නොමක දස්්කර දෙයා. ඒ දුෂ්කර දේ කරන්නේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ බුදුරජාන් වහස නොමගේ ආශ්චාරය තමයි බුදුරජාන් වහසේ නමක් ධර්මය දේශනා කරන්නේ මේ ඔක්කොම කරලා. උන්හන්සේ ඇහින් රූප දැක්කා කියලා ඒඇ දකිින් රූපය නිසා කෙලෙස් උන්හන්සට හට ගන්නේ. කෙලෙ සටගන්න නැති ජීවිතයක් උපද්දගෙනයි අනිත්තා යට උන්හස දේශනා කළයි මේක මේ විදිහෙට කරන්න ඒ කරන්න කියලා උන්හසසි බයිනතු කියන්නේ ඒක කරන්න පුළුවන් කියලා උන්හසට ප්‍රත්තියක් සවබෝධය තියනවා බුදුරජාන් වහසගේ ශ්‍රාවකයන් වහන්සේලා මේක කලා මේ අතිශයෙන් දුස්කරදී බුදුරජාන් වහස ශ්‍රාවකව් කළා. බුදුරජාණන් වහසගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටිය උහස බොහෝම පුුණ්්‍යවන්ත තරුණෙක් ුදුරජාණන් වහන්සේ ගමනියන්ගම් පුරා සිසාරා වඩිමින් ධර්ම දේශනා කරනකොට මේ තරුණයාගේ හිත ධර්මයට පැහැතුනා ධර්මයට පැහැදිලා මෙයා කල්පනා කළ මොකද්ද මේ ගත කරන ජීවිතය තේරුම මෙටට යහොුදයි බුදුරජාණන් වහන්සේ සමීපය පැවැදිවෙලා මසීල සමාධි ප්‍රඥ පුරුදු කරොත් හොදයි කියන මෙයට අදහසක් ඇතිවුණා ඒ නගරේ හිටුපු සිටතුමාගේ එකම සිටි පුත්‍රයා සාම්‍ය පවුලකට පිරිමි දරුව කියන්නේ. ඒ සිටි පවුල නඩත්තු කරන පවත්වාගෙන යන කෙනා සිට පරපුර සිදෙනවා තරුණ පුතෙක් නැතිවුණු. එනසා දෙමවපිය මේකට බොහෝ මකමැතිඋ නමු අකමැත්ත පිටම මේ තරුණයා ගිහිල්ලා බුද්ධ සාාසනය පැවදි වුණා. බුද සාාසනයේ පැවදි වෙලා ඒ බුද් සාසන පැවිදිචි ශ්‍රාවකකිවුන්ට බුදුරජාන්හස කරන අනුසාසන තමයිීම. මේ ඇහෙන් දකින රූපයක් නිසා ඇලීම් ගැටීමම් ආදී හටගෙන කෙලෙ සටගන්න දෙන්න ඇ ඉති හික් වෙනවා මේ සාමීන් වහන්සේලා මේ සාමිනසලා හික්මෙනකොට මේ සිටු පවුලේ වෙනව සිද්ධියක් වුණා අම්මා එදා යනවා සැනකෙලියක් බලන්න ඔබ දන්න න කාල ගුඩක්කේ සැනකිලි හරියට තිබරතිය නොනේ දැන් අර ගිරක්්ග සමජි කෙළෙම පිහලති නොන්නේ ද සැන කෙලි තින. කාලෙත් සැකිලි තියනව එකකාලෙ ඒවගේ මිනිසු සතුටු වෙන්න සැකිලි තිබුණා සැනකිලි භූමියක වැඩීපුර සතුට වෙන්න තරුණාය මේ අම්මා මේ සැනකිලි භූමීට යනකොට මේ තමන්ගේ පුතාගේ වයසි තරුණරයෝ ඇවිල්ල මේ සැනකිලි බීමේ සත්තුට වයෙනවා සතුටයනවා දකිනකොට මේ අම්මගේ හිතේ ඕ එක පාර පුත්‍ර පුතාගේ කෙර හිතයෙන සෙනනි හස නිසා මේ පපු හෝස්ගල දාලා යානේ මගේ දරුවට වෙච්චි දේ කියලා එතුකට අම්ම කල්පනා කලා මං කොහුමාරි මගේ දරුවව ආයගෙන්න්න ගන්නවා. ඇ තරුණවයසේ පසු විච්චි ළමෙක් නිසා මේ අම්ම තීරණය කලා මේට කාන්තාවක් යොදාගන්න ඕනේ මොකට කියෙ ලෙස්සලින් මේ මනුසය බඳන්න පුළුවන්. එතකට යම්වා ඒ නගරේ හිටපු ඉතාම සුරූපී වෙසගන වශ්‍යාවකට මේ අම්මා කහින් කතා කරනවා ඒ කෙල්ලේ මගේ දරවා ශ්‍රමණ සාක්‍ය පුත්‍රයන්න එක එකට ජීවත් ඉන්න ගිය මට මගේ දරුවවා ගෙනද්දීපං කියල කිව්වා ගෙනත් දුන්න තුට ඉල්ලන ගානම්ම දෙනවා එතන මේ කාන්තාව කියනවා සිටද දේවිය මේ වහෙම කරන්න වැෑ ටිුමාරාව ගෙනැ දුන්නට පස්සේ සිටුමාරයායට මාව විවාහ කරල දෙනවන ම වැඩට කැමැතිය කිවවා රම්ම ඒකට කැමැතිුණ කැමතිල මේ කාන්තාව මේ ස්වාමීන් වහන්සේ හොයාගෙන යනෝ හොයාගෙන ගිහිල්ල ටික දවසක් මේ වාමීන් වහන්සේ උදෑසන පිඩ පාස වෙදල ටික දවසක් උපස්ථාන කළා ඒකළ මේ කාන්තාව මේ සාමීන් වහන්සේව තමන්ගේ ගෙදරට වඩම්වාගෙන ගේ ඇතුළේදී මේ වාමින්ාහසගේ හිත අසංවර වෙන විදිහට හැසිරුණ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුසාසනාවම ඒ ස්වාමින්හස සිහිපත් කළ දැන් තමන් ඉදිරිී රූපයක් තියෙනවා ඒ රූපයට සාමාන්‍යෙන් දකිනකොටම කැමැත්ත ඇති නොමුකද පුරුසයකුගේ හිත ස්ත්‍රීකගේ රූපියය කකිරි කැමැත්ත ඇතියෙනවා න්නස කැත්තිෙන් හිත වැලැක්කුවා. ඊනට ඒ ස්ශ්‍රියකගේ ශරීරයේ නිමිති අනුනනිමිති දකිනකොට පුරුසිකුගේ හිත රාගය හටගන්නවා. උන්හසේ රාගීෙන් හිත වැලැක්කවා. ඒනකට මේ ධන වෙදන්නඩ ආපු කෙනා කරන දේවල් කියලා හිත දේශය හටගන්න පුළුවන් උන්හසේ දේශයෙන් හිත වැලැක්කුවා. ඒට මේ ඇහැටපෙන රූපයට හිත මුලා වෙන්න පුළුවන් උන්හස මුලාවෙෙන් හිත ැක්ව හිත ගටන දුන්නෙ නැහැ. නන්සේ හිතා රක්ෂා කරගෙන වඋනසේ උත්සාහ කර නොමගේ බේරෙන්න්න. තර බුදුරජාන් වහන්සේ දකිනවා. මේ ස්වාමින් වහසගේ වීරිය. බුදුරජාණන් වහසේ ස්වාමීන් වහසට ඇහෙන එර්දි බලයින් ආලෝකයක් පතුරු ගාතාවක් දේශනා කළා. බුදුරජාණන් වහසේ වදාළ යෝධ කාමී පහිත්වාන. යම් කෙනෙක් පංචකාමයන්ට තියෙන ඇල්ම දුරු කරලදාලා. අනාගාරයේ පරිබ්බජී. ිහිජීවිතය අත හැරලා පැවදි වනානක්. කාම බව පරිකී නං කාමීට තියෙන කැමැත්තත්. ආයමත් තායමත් ඉපදින්න තියෙන කැමැත්තත් බැහර කරපුගෙනට තමහන් බරූමි බ්‍රහමණනම්ම බ්‍රහමණයා කියලා කියනවා කිය බුදුර ජන්හසය වදාලා. ඇතකට මේ සාමන්හසගේ හිතේ ශස්ෘන්හන්සත් මා දෙෙස බලඉන්නවනේ කිය සතුට ඇති වුණා. ඒ සතුටි හිතින් උන්හසේ සමත විදර්ශන වැඩුව හිත දමනය කලා. ඒ ආසනීම උන්වහන්සේ අභිඥ්ඥා ලාබී මහරහතන් වහන්සේ නමක් බවට පත්වනා. එතකට බලන්නේද කරපු අය මේ ලෝක හිචිය එක් කෙනෙක් දෙන්නෙක් න බුදුරජාන් වහසේ කාලේ රහතන් වහන්සේ ලබිහිවුණු ප්‍රමාණය පමණයි කලාප්‍ර කියන්න පුලුවන්කම . ඉනිසා බුදුරජාන් වහස දේශනා කළ මේ ඇස කියන දේ කෙලෙස් හටගන්න නොදී රැකගන්න කියනවා. මොකද මේ හිත පවට නැබුරුුණට පස්ස හිත රකි නෝකිනක කහර ඉදුෂස්කර දෙය. එනිසා පවට නැබුරුවන් කලින් තමයි. හිතා ආරක්සා කරගන්න ඕනේ. ඒේවගේ බුදුරජාන් වස දේශනා කළ මේ යම් භික්‍ෂුවකට හෝ භික්‍ෂුණකට කණංහන ශබද්ද හින්දත්. කට එහන ශබද් තියන ඕනනේ දෙකේ එක දේවල දැ මේ කන අපට ලැබෙන්නේ. අපිට උපදිම්ම ලැිච්ි ආයතන නෙමේවා. උපදීම්ම ලැබිච්චි අභ්‍යන්ත රායත නොලට කියන අ්‍යන්ත රාතනම නොවද ඇස කන්න නාසේ දිව කය මන්නස්ස කියන හය ුදුරජන්වාස දේශනා කලා මහනිනි උපත කියලා කියන්නේ ඉපදීම කියලා කියන්නේ මේ ඇස කන නාසේ දිවකය මනසි පහලවීමයි. එතකොට අපි ඉප දෙනකොට අපි මේ ඇසකර නාසේ දිවකය මනසාරගෙන ආවා. මේ ඇසිං අපිට රූප පේනා. බාහිර ලෝකයේ ශබ් දැහෙනෝ. නාසිං අපට බාහිර තියෙන ගඳසුවද ආග්‍රහණය වෙනවා. දිවෙන් අපට මේ ලෝකයේ රස දැනගන්න පුළුවන්. කයින් අපට පහස කටුක පහස සුමුදු පහස මේ ඔක්කොම දැනෙනෝ. මනසිං අපි හරමුණු හඳනා ගන්වා. බුදුරජනස් දේශනා කරනවා මේ කිසිවක් නිසා. මේ කනට ඇහෙන සබ්දයක් නිසා කෙනෙකුගේ හිතේ චන්දෝවා කැමැත්තක් ඇතිවෙන්න පුළුවන් කියනවා. එහමනැත්තම් මොකද ඇතිවෙන්නේ. රාගෝවා රාගය කටගන්න පුළුවන් කිය නෝ. දෝසෝවා දේශය කටගන්න පුළුවන්කිනො. මෝහෝවා මුලාවෙලා යන්න පුළුවන් කිය න පටිගන්වා ගැටෙන්න්නත් පුළුවන්කිනෝ. එහෙම දෙයක් ඇතිවෙන්න නොදී තතු චිත්තං නිවාරී. මේ හිත ඒකින් වලක්ගන්න කියනවා. එතුර මේ ආයතන හයිම්ම ඇති නවුලෙෙන් මේ හිත ආරක්ෂක ගන්න නොමුකද ආයතන හයිම්ම අපිට ඔකෙනන්නේ. අපිට ස්රූප ශබ්ද, ගන්ද රස පහස කියන මේ ඔක්කොම නිසා. අරමුණ කියන මේ ඔක්කොම නිසා අපට සමහරලාවට කැමැත්ත හට ගන්න සමට අපට හිතටන අරමුණ ගැන කැත් ඇතිවන්නේ ඇද ඇත ඇතිවෙනවා ඉනගට හිතට අරමුණ නිසාට රාග හට ගන්න ඇද. ට ගන්න තකු මේ උකූම නිසා අපට මේ ප්‍රශ්නයනවා කැමැත්ත ඇති වෙනවා ඊළඟට රාගය ඇති වෙනවා එක්කෝ දේශය ඇතිවෙනවා එක්කෝ මුලාවට පත්වෙනවා එක්කෝ ගැටිලයෙනවා. මේ උක්කෝගෙම්ම හටගන්නේ කෙලෙස් සහගත සිතක්. එංසා බුදුරජාන් වස දේශනා කළා ඒ කෙලෙස් සහගත හිත ගැෙන කල්පනා කරන්න කියෙනවා. සබ්‍රය උච්චේසූ මක්ගූ ඒ කෙළ කියන්නේ මේ වැඩපිළිවෙරල බය සහිත දෙයක් මොකද මේ වැඩ පිළිල බයි සහිතයි කියල කියන්නේ ඉගඳ බුදුරජාන් වන්ස දේශනා කළ ආධිත්ත පරියායකෙන සූත්‍රයේදී උන්හස වදාලා මේ ඇහේ තියුණු ගිනිගෙන දැවෙන නියනක් වගේ දෙයක් අතුල්ලගත්තර කමක් නෑ කියනවා නමුත් මේ ඇහෙන් දකින රූපයක් නිසා රාගයක් හටගන්න දෙන්න එපා කියනවා. කද ඇහි ගිනීගෙන ඇවිලෙන නියන කතුලගත්තා කියලා ඒ නියණින් වී ඇහැ පිලිස්සුනා කියලා ඒකින් එයා නිරේ යන්නේ කියනවා. ඒකින් එයා තිරිසංඟ පායයන්නේ නෑ කියනවා නමුත් ඇහන්දකින රූපයකට රාගය ඇති වෙලා ඇහෙන්දකි රූපයකට දේශය ඇතිවෙලා ඇහන්දකින රූපයකට මුලා වෙලා ඒකටනු ක්‍රියා කරන්න ගියත් සමහටයායක නවතිනකු හෙද නවතින්නේ සමහරවිට නිරේ ගිහිල්ලා. සමහරයට නවතින්නේ තිරිසන් වස්සේ ගිහිල්ලා. සමහරට නොවතින්නේ පෙරේතල ෝකේ ගිහිල්ලා. එනිසා ඒ ප්‍රශ්නය ගුඩා බරපතල නිසා බුදුරජන්සේ වදාලා ඇහිං රූපයක් දකලා මේ හිතා සංවර කරගන්නට වඩ හිතේ කෙලෙස්සුපද්ද නොට වඩා මේ ඇහි නියනක් අතුල ගන්න කියනවා. ඒනකට කනෙෙන් සබ්දයක් අහලා ඒ කනෙ අහන ශබ්දී නිසා කනා සංවර කරගෙන හි තුළි කෙ ෞස ගන්නට වඩ මේ කනේ ගිනිගෙන දැවන ආයුධයක් කතුළ ගන්න කියනවා. එළකට මේ නාසින් ගද සුවද දයනගෙන ගඳසුවද හින්ද හිතේ ඇති වෙන කෙළෙ සෞස ගන්නටඩ මේ නාසී ගිනිග ආයුධයක් කතුල ගන්න කියනවා. මේ විද බුදුජාණන්ස් දේශනා කළ බුදුරජාස වධාරනවා මහනි මනසට දැන්න හිතුවිලි හින්දා. මනසේ කෙ සෞස ගන්නට ඩ හොඳයි කියනවා නිද ගන්න කිය. තකට න්හස ද පුදේන ත බුදුජනු දේශක කරන නමු තාරය ්‍රාවක හිම මේ ල්පනා කරණ ක කියනවා. මේ ඇස ඇසේ නියනක් අතුලි ගන්නවට වඩා මේ ඇස සංවර කිරීම හොදයි. එනිසා ඇස සංවර කරන්නේ අහික් විෙනෝකකිනවා. එනිසා බුදුරජන්ණුස් දේශනා කරන කල්පනා කරන්න කියෙනවා මේ හිතේ ඇතුළේ දෙැම් බලන්න සාමන ලෝක මෙම කල්පනවත්ේ නවා. මේ ඇස්සා සංවර වනා කියලා මෙහිෙම ආරක්ෂාවක් ගැන සාමාන්‍ය මනුස්සේ කල්ලුතින් වාහනයක් ගත්තුත්. ඒ අලුතින් ගත්ත වාහනේ පාර දාල යනකට ය ගොහොම පරිසමින් යනවා කෞුරුවොත්ක වද්දාවිද කියලා. ඊළඟට අපි උදම මේ අප මුහුණේ යාලප කරන දේවල් ආලිප කරගෙන අප පාරට බැසුත් අපි පාරය යනකුට අපි ගඩා පරිසමෙන් යනවා මේ ආලෙප ඉක්මනි වෙනස්සේ විද කියලා. එතකොට අපිට ඒ වගේ දේවල් ගෙන අවධානයක් නොනොමත් අපට අවධානයක් නෑ ඇහින්දකිින් රූපයක් නිසා මගේ හිත ඇලෙනවාද රූපේට මගේ හිත ගැටෙනවාද රූපේට මගේ හිත මුලාවුනාාද කණින් හන ශබ්දයක් නිසා මගේ හිත ඇතුළේ ඇලිම් ගැටීම් හට ගත්තාද කියලා මේ අපි අවධානය යොමු කළ යුතු දේ ගැන අපට අවධානය බලන්න කොච්චර වෙනස්ද ලෝක ස්වභාවනේ බුදුරජානස් දේශනා කරනවා කල්පනා කරන්න කියනවා. මේ මම හිතන විදිහනන් සුදු සුදය මේක බය සහිත මාගයක් මොකද නිරේට යමුමවෙ ල තිෙන්නේ. සප්පටි බයු ඉතාම බය සහිත මාර්ගයක්. සකණ්ටකු කටු සහිත මාර්ගයක්, කටු සහිතයි කියන්න දුක්වේදන සහිතයි මාර්ගය. සගහනු මේ ඉතාම නොමගක්. ඊළඟට උම්මක්ගූ නපුරු මාර්ගයක් ඒළඟට කුම් මක්ගූ. දුක් පැවතුන් සහිත මාර්ගයක් මේ මාර්ගියය පුරුදු කරයි අසත්පුරුසියෝ නිසා මේ වාර්ගී සත්පුරුෂයන්ගේ මාර්ගය නෙවෙයි කියලා මේ ඇසට කාණට නාසේට දිවට කයිට මනසට මේ ගෝචර වෙන දේවල් නිසා හිතඇතුළේ කෙලෙස් ඇතිවන්න නොදී මේ හිත වලක් ගන්නය කියල බුදුරජන්හන්සේ අපට දේශනා කළා එතකට ඒ වලක්කා ගැනීම අපි කරගත්තුත් අපි හිතට විශාල ආරක්ෂාව අපි ජීවිතට විශාල ආරක්ෂාව සකස්කර ගත්තා බුදුරජන් වහස දේශනා කරනවා එක මේ වගේ දෙයක් පින්ව මහනන සරුසාර ගොයමක් තියෙනවා ගොයම ගොඩාක් සාරවත් ගොයම රකින්නට කිසි සැලකිල්ලක් නෑ ඇි හොයිතු සා ගොයමක් තියනෙන ගොවිේ ඉන්නවා නමුත් මේ ගොයම රකින මනුස්සයට ඒ ගොයම ගැන කිෙස සැලකිල්ල ඇත්ත නෑ ගොයමට ආසකරන ගුණක් ගොයමට ආසාාව ඉන්න ගොනි මේ ගොයමට බැහැලා ඇතිතාත් මත්තෙනකල් මේ ගොයම කනෝ ැ ගොයන්ඩකින්න කැලිල්ක් නැත්තන් ගොයන් රකින්නට උනන්දුවව නැත්තං ගොයන් රැකින්නා බුදිිනං අ ඕන හරකි කැවිල්ල මේ ගොයමට බැහැල ඒ ගොයෙම විනාස කරනවා. බුදුරජාන්හන් දේශනා කලා පින්වත් මහණෙන අස්ෘතුවත් පෘථක් ජනයාත් ඔය වගේ මයි. ධර්මය කහපු නැති මනුසයත් ඔය වගේ මයි කියනවා. ඉස්පර්ෂ ආයතන හය තුළ සංවරයක් නෑ. මේ ඇසකණ නාසේ දිවකයි මනස ගැන සි සංවරයක් නෑ. ඒ සංවරයක් නැතුව පංචකාම ගුණයන් තුළ ඇතිතාක් මත්තෙන කල්ලේ දෙෙනවා. පංචකාම ගුණයන් කියලා කියන්නේ මොනද පිංගන්නේ. පංචකාම ගුණය කියලා කියන්නේ බුදුරජාන්වාස දේශනා කළා ඇහැට පේන රූප තියෙනවා. චක්කු විඤ්්‍යෙයා රූපා. ඇහටපයෙන් රූපති නොමේලෝකි ඉට්ටා. හොද ඉෂ්ට වූරූප කන්තා කැමැත්ත ඇතිවෙනවා. මනාපා මනාපය ඇතිවෙනවා. පියරූපා, හරීම ලස්සනයි. කාමූප සංහිතා මේක දැක්කම කෙලෙස් වැගිරෙනවා රජනීයා, කෙලෙස් වගුරුවන රූප තියෙනවා. ඊළඟට කණටහෙන ශබ්ද තියනොය ජාති. නාසේට දැනෙන ගඳ සූද තියනොයජාතිී. ඉළඟට දිවට දැනන ප්‍රියමනාප රස තියෙනවා කයට දැනන සූමුදු පහස තියෙන ඔන්නවට කියනවා පංචකාම ගුණ මේ නෝකේ තියෙන්නේ ඕවා ඔය පංචකාම ගුණවල මේ පංචකාම ගුණ අපිට පරිහරණය කරන්න තියෙන මේ ආයතන හයින්. එතු රායතන හයින් අපි පංචකාම ගුණ පරිහරණය කරනකොට අනතුර නොදකින්න මේ අස්ෘත ප්‍රතක් ජනය මේ ආයතන සංගවර කළ යුතුයි කළ කල්පනාවක් ඇතිවවෙන්නේ නැක න. ඒනිසායා මත්තු වෙන කල් අරකි යෙදනවා. එතරො පංචකාම ගුණ ෙදෙන්ඩග හිල්ල සමහරටයා කයිමුත් දුෂ්චරිතය යෙදෙනවා. වචනයනුත් දුෂ්චරිතය යෙදනවා. ඒනගට මනසිනුත් දෂ්චරිත යෙදනවා. සාමාන්‍යෙන් පංචකාම ගුණ පරිහරණය කරන්න ගිහිල මේ ලෝක මිනිස්සු මිනී මරාගන්න ෙද්ද. ඒළට සත්තු ගාතනය කරන්න ඇත. ප්‍රාණගාත කරනවා. මේ ඇසකණනාසේ දිවකාය පිනවන්න. ඒළඟට අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නවා මේවා පිනවන්න. ඒනගට සල්ලාලක මේ හැසිරෙනවා. මේ දේවල් පිනවන්න සුචරිතය මේකයි දුෂ්චරිතය මේ කයි කියලා හොයන්න යන්නේ නැ සබුදුර ජන්වස් දේශනා කරනවා. ඒ. කොට යායට අඳරගන්න වැරවීමම කක්දද. මේ ඇසට දැකපු රූපයක් නිසා මගේ හිතේ මේ රාගයක් නීද හටගත්තේ මේ අලීමක් නේද හටගත්තය කළ යට දකින්නේ බැරුවගේ අතකටඔ ඒකට අනු කැමැත්තිෙන ආසවෙලා අර්කට අනු ක්‍රිය කරනවා සුචරිතය දුෂචරතිති කියලා හොයන්නේ නැහැ. ඉලකටඔන්න අිත්තම රූපයකට දකින රූපයට එක ආන සබ්දයකට ගැටනෝ. ගැටන ඉන් පස්සේ ගැටිච්චි හිතට අනුව ක්‍රියා කරනවා. ඒයා කල්පනා කරන්නේ ව ගැටච්චිකමට ොදේකක් නෙවී. මේ ඇති ච්චිරාගේ මට හොඳේ එකක් නෙවී කියර හිතන්නේ. එම හිත ඇති නිසා අර ඇතිවිච්චි ගැටීමට අනුව කටයුතු කරනවා. ගැටීමට නුව කටයුතු කරන්න ගිහිල්ල. ඊට පසේ මින මරාගෙන තමයි මේ අවසක් වෙන්නේ. එක්කෝ දකින රූපියකට මුලාවෙෙනෝ. මුලාවට පත්වෙලායි මුලාවෙච්චි රපිය අයිති කරගන්න කොහොම හරි හොඳින් හෝ නරකින් එයා කටයුතු කරනවා. එතකු බලන්න මේ මුලදී අල්ල ගතේ නැත්න අසංවරෙනවා පංචකාමය තුළ මත්්‍යනෝ කියනවා. ඒ පංචකාමේ තුළ මත්තවෙලා තමයි ගුඩාක් ලෝක සත්‍යයෝ ගත කරන්නේ පංචකාමකාමේ තුළ මත්තවෙලා ගත කරන ලෝක සත්වක ජීවිත පින්හඳ මේ මනුසලෝක අපට තියනේ තාම පුංචි කාලයක් සමට අවුරුදු හැටක් හැත්තවකෝ අසුව ඇතුළත අපි මේ මනුස ජීවිතයේ ගත කරන සම්පූර්ණ කාලේ අවස. ඒ අසුවම් පස්සේ අපට යන්න තියෙනවා තනි තනින් ගමන. අපි කවුරු තාවවෙත් තනි තනියම නනෙ. තනීෙන් ඇවිල්ල අපි අවුරුදු කීපත් ජීවත්තල අපි තනියම යන්න ඕේ. ඒ තනියම යන ගමනේ ආරක්ෂාව තියන්නේ අපි මෙහේ ජීවත්වච්චි හැටියට. මෙහේ අපි ජීවත් වනේ කොහොමද කියන එක තමයි අපේ ජීවිත ඊළඟ ජීවිතයේ ආරක්ෂිතද අනාරක්ෂිතද කියලා තීරණය කරන්නේ. අපි සංසාරය කොහෙ හරි ලෝකේක ොහය හරි ජීවිතයක යහපත් ඉදිරි ජීවත් එච්චි නිසයි මේ ආරක්ෂාවත්තියන මනුසලෝකට අපි ආවි මේකේ අපි ආරක්ෂාවක් හදාගත්තය නැත්නන් අපි ඉස්සරහා ආරක්ෂාවක් ඇතිවෙන්නේ නැහැ නිසා බුදුරජාන් වස් දේශනා කරනවා අස්ෘතක් පෘථක්ජනයර ගොයොම ගැන සැලකිල්ලන්න නැති ගොවිාව ගැකයනවා ඉතින් හරකා ඇවිල්ල මත්්‍යෙන කල් ගොය මේ බැහල ගොයොම විනාස කළ දානෝ කියනවා මුත්තිවන් හන මේ වගේ දෙකුත් තියෙනවා. මොකදද සරුසාර ගොයමක් තියෙනවා ගොයම සාරවත් ගොයම රකින්න ඉතා කල්පනාකාරිවින්නවා ගොයම සාරවත් ගොයම රකිනගෙනට හැබැයි හොඳ කල්පනාව තියෙනවා. එතකොට ගොයමට ආසකරන ගොනක් ඔය ගොයමට බහිනෝ ගොයම සරුයිනි දැ මේ නෝකේ තියන පංචකාම ගුණ හරි ප්‍රිය මනාපයි. හැටෙන ූපතියෙනවා අයිතිකරගන්න හිතෙනවා. ඇදකොට ඒ කාමගුණේ ස්වභාවය තම එක ප්‍රියමනාපයි එක බොහොම සාරවත්. තුර ගොයිමට ආසා කරන්න ගොනෙක් ඇවිල්ලා ඕන්ේ ගොයමට බහින්න දගල්ලනවා. ගොයිමට බහින්ඩ දගලනකොට ඒ ගොයම් රකින්න ඉක්මනට ඉක්මට ක්‍රියාකාරී වෙනවා ක්‍රියාකාරීවෙලා ඇමකත කරන්නේ. එයාර ගොනාගේ නාස් ලනුවන් හොදට දැඩිවල් ගන්නක් කියන. අල්ලගෙනන මේ ගොුණගේ අන් දෙක වටයි මේ ලනුව ොත්ත නෝ කියීන ඔබ දැකලති නදේවා. ගොුණගේ අන් දෙකට ලනුව ඔතලා මේ ලනුවන් අන්ධෙකට හොදට පෙළ නෝකේනවා. අ අන් දෙක එකට වෙන්න හොම ලනුව මැදර කරලා තාද කරනවා. එතකට ගොුණට විශාල වේදනාව ඇති නෝකෙන ඒකල හොදද මුගුරක් කරගෙන හොඳද පොල්ලක් කරගෙන මේ ගොනාට හොදරටම තල නෝක. මේ ආසාවෙන් බහින්න ගීපු නිසා එතකොට මේ විදිහට සමට පලවිනි වතාවේ කරට හරියන්නේ නෑ න ආය ගුණා ගිහිල්ල පොඩ්ඩ කරවේදන වඩුනෙන් පසේ අයු ගුණාට මතක් න ගොයම එතු රායම කරකිලා ඔන්න වෙන තැනකින් අය බහිනෝ එතකොට ආයමොකක්ද ගොවිය කරන්න නොන ආරක්ාවින් නොනක් ආයමත්තර වගේ අල්ලගෙන හොද්දට පෙළල තලලායින් කරන්න ඕනේ මෙහෙම දෙතුම් වතාවක් කරනකොට බදුරජාන්ාන්ස දේශනා කරනවා. ඒ පින්වන් මහන ඔය විදිහට ඒ ගොයමට ආසාකරපු ගොුණ ඔය විදිහට කරාට පස්සේ ඒ ගොනා ගමකට ගියත් ඊනඟට වනේට ගියත් වැඩිපුරුම කරන්නේ පැත්තකට වෙලා හිටක ඉන්න කියනවා ඒම නැත්ත වැඩිපුරම කරන්නේ පැත්තකට වෙලා වාඩිවෙල ඉන්නග කියනවා අර කලින් වැඩිච්චි පොරු පහරවල් ගැන සිහිකර කර එයා ආය ගොමට බහින්න කියනවා ගොීමට බැස්සොත් ගුටින්නන් වෙනවා කිය අරයට මතක් වෙනවා. ගොමට බැත්සොත් මට වේදනා විදින්න වෙනවා කියලා එයට මතක් වෙනවා. එක සිහි කරකර ආය ගොීමට පහින්නේ නෑ කියනවා. බදුරජන්න්නහස වද අලා පින්වත් මහනිනී ආන්‍ය ඒ වගේ මයි. යම් දවසක භික්ෂුවකිගේ සිතත්. ස්පර්ෂ ආයතන හය කෙරෙහි තර්ජනය කරලා තිබුණොත්. දැඩිවිදිහට තර්ජනය කරලා තිබුණනොත් හිත නවතිනවා. හිත හිඳිනවා හිත එකගේෙනවා. හිත සමාධිමත්වයෙනවා කියර බදුරජාන්හන්සේ දේශනා කළ මේ අරමුණු ඔස්සේ හිත විසිරෙන්් නොදී හිතාප ආරක්ෂ කරගත්ත බුදුරජාණන් දේශනා කළ හිතා ආරක්ෂා කර ගැනීම ශැරරි ලස්සන උන්හසේ දේශනා කන විදිහ මේ ඇසකණනාසේ දිවකය මනස කියන ආයතන රකින්න කියනවා හරියට මේ ඉබ්බෙක් ඉබ්බෙක් ගියා කියනවා මේ ගංගා තීරේක ඇවි දින්න ඉබා අහවස්වරයි හැමිහිමීට ගඟායින යනවා. ගඟයින යනකට ඉබට දකින්න ලැබුණන ඇතින්ම නරී එක්කෙනවා ඉබ්බගේ පැත්තට ඇතු ඉබ්බ කල්පනා කරාගෙනවා මම මේ නරයාට ගොදුරුවෙන්නේ නැහැ කියල ඉක්බ නැවතිලා. අ අඩු ටික ඔක්කෝම ඉබ්මකත කරී ඇතුළට දදාගත්ත ඉබට පුළුවන් ඔොකුමටි අඇතුර ගන්න එකක්කුල්ු හතරයි ඔළුවයි මෙ මේ ඇතුළට ගත්තා. එක අණ්ඩක්කක් මෙය එනිර්දාන්නේ නැ. එදට නරිය ඇවිල්ලා නරිය ළඟට වෙලා බලං හිටයකිනවා එළියට අණඩක් දාපු ගමන් මංකඩල ගන්නවා කියලා. මේ නරිය බලාන හිටිය කියන. නමුත් ඉබ්බ මොකද කෙරයි නරිය කුච්චර වෙලා බල හිටිය. ඉබ්බා කිසිම අණඩක් දෙැම්වි එහි ඇතුට වෙලා හිටිය බදුරජන්සය ලන මහණනිී ඇස. එහෙම රකින්න කියෙනවා. මේ ඇසකීනකින් මුකුත් එලියට දාන්න එපාකිෙන ඇස හුද්දලට රකින්න කියනවා. කණ නාසේ දිවකය මනස අර ඉබ්බා අඩු රකිනවා වගේ රැකගන්න කෙන බදුරජන්ස වදාලා කුම්මෝව අංගානි සකේ කපාලේ තමන්ගේ කටු තුළට අවයවයන් හකළවාගෙන ඉන්න ඉදුබුවෙක් වගේ සමෝදහම් බික්කු මනෝ විතක්කේ මික්‍ෂුවක් ලාමක මනෝ විතර්කයන් බැහැර කරලා සිත්ත තැම්පත් කරගන්න වනන් අනිස්තිතව අන්‍ය මහයට යාන ඒ කිසිවක්හා ඇසරක් පවත්තන් ඉන්න එත්නං කිසිවකට පීඩාවක් කරන්නෙත් නැකි නොයා පරිනිුබ්බිතු උපවදීජකංචීති. එයා කාටවත් උපවාදැනු කර එයා තමාතුළ පිරිණිවිෙනවා කියල බුදුර ජන්හස දේශනා කළ. එනිසා මේ ආයතන හර හය ව දේශනා කළේ මේ ගුත්තද්දවාරෝහෝති. ඇසකන නාසේ දිවකයි මනස කියෙන ආයතන හයේ දුොරටු වහගන ඉන්න කියනවා දොරටු වහගෙන ඉන්නේ මේ ආසංවර වෙන්න නොදී අසංවර වෙන්න නොදී තියාගන්නවා කියලා කියන්නේ අපි මේ ආයතන හිද අපේ හිතේ පිවන්නේ අරකිව්කුසල් හටගන්න දෙන්න හොඳනෑ අපේ හිතේ ආසාවක් රාගය දේශය මුලාවක් ගැටීමක් මේ අපි ඇසුරු කරන ආයතන නිසා හටගන්න දෙන්න හොද අපේ ආයතන මනාකොට රකිින් ඕූනේ කොමක්තුලද බුදුරජාස දේශනා කලා චප්පානක කියන සූත්‍රයේ. එක එක තැන් ඇසුරු කරගත්ත ෆ්‍රානිිං හය දෙෙනෙක් න්නො කියනෝ. එතකට ඒ ප්‍රානිං හය දෙනගේ බුදුරජාණ දේශනා කරන හයතැනක් ඇසරු කරගත්ත ප්‍රාිං හයදනෙක් අල්ලගන්න ඔන්න බල්ලෙක් අල්ලගන්න බල්ලා අල්ලගන බල්ලෙකුයි කිමුුලෙකුයි වදුරෙකුයි ඊට පස්සේ පක්ෂියකුයි නාගීකුයි මෙ විදි සත්තු අල්ලගෙන මේ සත්තු කෝම එකට තියලා එක ලනවෝකින් ගැට ගහනෝ. තෙත්තෙේ නක වගෙන සත්තුව කෝම එකට ඇරගෙන ඒලානපොටෝල් එකට තියලා ගැට ගනෝ. තකට බුදුර ජයන් දේශනා කරන මේ සත් වූ එතකොට මේ බල්ලා ගැහැත්වෙන්නේ ගමට යන්න. හිවලා ලැහැත්වවෙන්නේ සෝහනට යන්න. ට පස්සේ නා ගැල්ල හැත්වවෙෙන්නේ හොඹහට යන්න කුරුල්ල හැත්වයෙන්නේ අහස ටිගිලවෙන්න. කිබුලල හැත්වයෙන්නේ වතුරට අදින්න වඳුර ලැහැත්වෙන්නේ වනයට යන්න එතකට හය දෙනා හය පැත්තකට අදිනුව. ඒ අදිද යම්කිෙනෙක්ද බලවත්තයන්නේ ඒයාගේ පැත්තට ඔක්කෝබල යදගෙන යනෝ කියීනෝ. ඒවගේ බුදුරජාන්ස් දේශනා කළ භික්‍ෂුවක් එකඇතුකුට කරන්න ඕනේ ඒ මනුස්ේ නුවන තින මනුසය කරන්නේ මේ සත්තු හය දෙනාව අරගෙන කනුමී ගැටගහනවා කියනවා. සත්තු හයදිනාව මල්ලල තනි කනුවක් පොළොවෙ හිටවෙලා ඒ කනුුවයේ ගැටගහනෝ කියේ නවා. එතුර මේ සත්තු හයදිනවා අදිනවා එක එක පැතිවෙලට නවති යම් කොච්චර වෙලා ඇදත් මේ සත්තුට ගැවෙන්නෙන පුුවන්කම එතකොට සත්තු මොකද කරන්නේ අධිනක නවත්තල ඒඒ තැන තැම්පත්තු ඉන්නවා කියේනවා. බුදුරජාන්ව දේශනා කලා ඒ වගේ. ඇසකණ නාසේ දිවකයි මනස කියන ආයත්තනනාය සංවරය පිනිස ඒ කායගතා සතිය තුළ කායානු පස්සනාව තුළ හොදට ආරක්ෂා කරන්න කියනවා ඉළඟට මේ අපේ ඇසකණ නාසේ දිවකයි මනසි අපි අසංවරවීම මෙන්න නොදී එ මසංවරවීමක් වෙච්චි ගමන් අපි හිතට නිග්හ කරන්න ඕනේ මේ හිතන එක හොදේක නෙවී මේකක්කුසලයක් යහපතති පිණ ස්ාවතිනික නෙමී මේක තමාටත් හොදනේ අනුන්ටත්හොදනෑ. මේකින් දුගතිය තමයි අතර වෙන්නේ වෙන්න වෙන්නේ කියලා අපි මේ හිතට නිග්‍රහ කරන්න ඕන අපි හිත අකුසල් හටගන්නකොට. අකුසල් වුවට නිග්‍ර හයක් කරන්න නං. අපි මේක හොදනෑ කියෙන හොද තේරුමක් අපට හි හිතියන්න ඕනේ. ඒ නිසා ඔබ හොදට තේරුම් ගන්න මේ අකුසල් නිසා ඇතිවෙන අරබෝද නෝකේන සාමන්‍ය වෙනලෝක අරබුද ඔකෝම තියනෙ කුසල්ලින්. වෙ මිනිසුන්ගේ හිතේ තියෙන අක්කු සල් හින්දා තමයි ව ලෝක අරබුද කියල දෙය නිර්මාණය වෙන්නේ. එනිසා අරුබුද හටගන් හේතු වෙන්නේ සමහට ඇහෙන්දකින් රූපයක්. එක්කෝ කන්ටහෙන හඬක් එක්කො නාසට දැනෙන දෙයක් එක්කොදවට දැන්න රස්සයක්. එක්ක කයිට දැන්න පහසක් එක්කො මේ හිතරාපු හිතවිල්ලක්. ඒකට අනු කෙලෙස් වසගුවව ක්‍රියා කරපු නිසා මෙ ලෝකේ අරුබුද හටගන්නවා. එනිසා නුවනැති කෙනා කරන්න ඕනි. තමන්ගේ හිත තමන් ආරක්ෂා කරගන්න එක. තමන්ගේ හිත තමන් දමනය කරගන්න එක. ඒවිදි දමය කරගතයින් පස්සේ බුදුරජන්ස් දේශ කන එක පාරින් කරන්න පුළුව එක. නැවිදන් අර ගොයමට බහින හරකාට එක පරත් ඇැලවාට හරයන්නේ නැම එක නිතර නිතර. එතගට නිතර නිතර කරන්න ඒයට තියන්න න මේ ගොයම රකිෙන කෙනට මොකක්ද මේ තියන ඕනේ. නිතර නිතර දැේ ගොයමට රකා එන්න පුළුවන්. එඇතර ගොයම් රහිණ කෙනට තිෙන්නනේ ොද කල්පනාවක්. හොඳ අවධානයක් ගොයමට ගොනා බහිනවාද කියලා. එත අපිත් මේ ඇහැකන නාසේ දිවකය මනස ගැන හොද අවධානයකින්. ඉතා හොඳ අවධානකින් ඉන්න ඕනේ මෙයා කොහාටද යන්නේ කියලා. ආන්‍ය අවධානෙන් හිටියොත්තහෙම. ඒ අවධාන ඉන්නකොට අපි අපි මේ ආයතන හයින් මොකක් හරියකට තිබ ආකුසලේකට අපිට නිග්‍රහ කරන්න පුඩුවන් මේ අප අපිහිතුම අපිට ආයතන හය හටගත්තම කහරරි අරමුණකට අපිටුන් ාගහිතුල ඇතිවනා අප ඉක්මට නිග්‍රහ කරනවා මේ රාගකෙන් හොදේක නෙවේ මේ අකුසලයක් මේකින් මට සැප ලබා දෙන්නේ නම දුක උපදදන්නේ එක්ක අපිට මේ දැපික් නිසාහරි හපුික් නිහරි තරායනවා අපි තුර ක්මට නිග්‍රහ කරන මේ තරක කියන්න හොදේක් නෙමේ මෙන්න මෙහෙම කරන කොට කරනකොට දෙතුම් පාරක් හයහත් සැරය කොහමරි යොම කරනකොට මේක හීම් තැම්පත්වෙනවා කියනවා දමන වෙනවා කියනවා දමන වෙලා හිතා අසංවර නොවී තැම්පත් එන්න පටන්ගන්නවා කිය බුදුර ජන්න්නස් දේශනා කළා මේකට තමයි ඉන්දි්‍රිය සංවර කරගන්නවා කියලා කියන්නේ තින් බුදුර ජන්නස් දේශනා කරනවා. ඒ විදිීට භික්ෂුවක් හරි භික්ෂුණයක් කරි උපාසෙ හරි උපාසිකවක් හරි බුදුරජාන්හන්සගේ ශ්‍රාවගේ හොඳට මේ ආයතන සංවර කළ යුතුයි. ඉනකට බුදුරජාන් වහස වදාලා පින්වත් මානන එක මේ වගේ දෙයක්. රජෙක් විසින් හෝ රාජ මහාමත්්‍ය විසින් හෝ වීනාවක හඬක් කිසිදා කහල නෑ කියනවා. ඒ වීනාවේ හඬ කහල නැති කෙනාට ඕන්න වීනාවක් වාදනය කරනවා ඇහෙනවා. වීනාවේ හඬ හරි මිහිරී. මේ මෙහිරි හඬ අහලා මේ රාජ මහාමාත්‍යවරය රජ්ජුරූ හරිියට මේ වීනාවේ හඬර හිත බැදෙනෝ. බැදල මෙයා කල්පනා කරනවා මේ හඩ හරි ලස්සනයිනේ කියල මෙයට හිතෙනවා හිතිලා මේ රාජපුරසකට කතා කළ කියනවා මේ මොකක්ද උච්චරෝය මිහිරියයට හඬයන බාණ්ඩ කියලා එතිවට කියනවා හිමියන ඔච්චර ලස්සන හඬක්කෙන්නේ වීනානාම යස්සා ඒට තමයි වීනාව කියලා කියන්නේ කියලා කියනවා. එතකොට මේ රජතුමා කිය නෝ කියනෝ ගච්චත බෝ තන් වීනන් ආභරතාති එනම් බවත්ත ගිහිල්ලඒ වීනාව කියන එක මෙතෙන්ට අරං ඉන්න කියනවා. එතකොට එන්න රාජපුරුසයක් ගිහිල්ල මේ වීනාව රජජුරුවන්ට පෙන්නන්න අරගෙන නෝ වීනා වරගෙන ැවිල ඔන වීනාව මේ රජර ඉස්සරහති න. ර රජර හනො තිංෝ කෝ හඩ වීනාවන්න හඬේ නොකිව කෝ හඬ කියලා හනෝ. එතකොට මේ රජුරුකිනො මේ රාජපුරුසිය මටෝ මේ වීනාව මේ බාන්්ඩෙ නෙමි මටෝනේ හඩ කියනවා එතකොට කියනවා රජතුමනි මේ වීනාව එකක කෑලි ගොඩා තියනවා කියනවා ඒ කෑලි ඔක්කෝම උපයෝගී වෙලා තමයි මේ වීනාවේ හඬ කියන එක එලියට නෙම එක වාදනය කරන්න ඕන කියනවා හඩේ එන්න එතකට ඕන රජරුවන්ට වීනාව කර හිතිබුණ ආසාාව නැතුවයෙන ඇ වීනාව නිකන්ති බට වාදනෙ වෙන්නේ නැති එකක් එතකට මේ රජරමකත කරන්නේ මේ වීනාව කෑලි සීකරිතුර පල නෝකේනෝ. පලලා මේ වීනාව සම්පූර්ණය ගිින්තියෙනවා. ගිනිතියලා අලු බවට පත් කරලා ඒ අලු ටික එක්කෝ හුලගේ පිබල හරි නෝකේ නො එක්කෝ නදයේ පාකර දා නෝේ නවා ඒ කළයි රජුරෝකිවක නොහෙම බවත්නී ඔය වීනාව කියන්නේ ලාමක දෙයක් ඔය වීනාව කියන්නේ වීනාවගේ වෙනවෙෙන බාණ් තියනවන වුව ඔක්කොමත් ලාමකයි ඔය වීනාවේ හඬට තමයි මේ ජනයා මත්වෙලා ප්‍රමාදයට පත්වෙලා වැඩපල නොකර ඉන්න එක නිසා ක විනාසකට යුතුයි කියළ මේ රජ්ජරෝ කියනවා කියනවා ඒගේ බුදුජාන්හස් දේශනා කරනො පිින්ව මහණන භික්ෂුවත් ඔය විදිහටම මේ රූපයේ වැඩ පිළි වෙල යම්තාක් ඇද්ද රූපේ විම සබලන්න ඕනෙ කියන වේදනාව වැඩ පිළිවෙල යම්තාක් ඇද වේදනව විමසන්න ඕනනිකනවා. සංඥාව වැඩපිළිවෙලල් යම්තාක් ඇද, ස්ඥාව විමසන්න ඕනි කියනවා. සංස්කකාරවල වැඩ පිළිවෙලවල යම්තාක ඇද. සංස්කාරත් විමසන්න ඕනි කියනවා. විඥානයේ වැඩපිළිවෙලවල යම්තා ඇද. විඤ්ඥානයත් වීමසන්න ඕනි කියනවා. ඒ කළ කියන්නේ අපි බුදුරජාන් ව දේශනා කලානේ කෙනෙක් උපදිනවා කියලා කියන්නේ. රූප, වේදනා සං්ඥා, සංස්කාර විඥ්ාන කියකි පංචපානස්කන්දී බැස ගැනීම. එතකට මේ පංචුපාදනස්කන්ධයක් තමයි අෆිකාආකිත්මි මේ අපිදැන් පංචුපාදනස්කන්දී තමයි මේ හටගෙන තීන මේ පංචුපාදනස්කන්දී ඇත්ත හැති හැටියෙන් කල්පන කළ බලන්න කියනවා බදුරජන්හස අර අනාත්ම ලක්කන සූත්‍රයේ දේශනා කරන. බුදුරජන් වස වදාලා. මේ රූප වේදනා සඥ්ඥා සංස්කාර විඤ්ඥාන කියන්නේ අනිත්‍යෝදීවල්. අනිත්‍යය කියලා කියන්නේ තමන්ගේ වසගේ පවත්තුගන්න බැහැ ඒක. අනිත්‍යදී තමන්ගේ වසගේ පවත්තුගන්න බැහැ. එනිසා මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන්නේ අනාආත්මදීවල් එනිසා මේ රූපවේදනා සංඥා සංස්කාර මම නොවී මගේ නොවී මගේ ආත්මය නොවී කියලා ඒක ෙ තිී නැල්ම දුර කරන්න කියට බුදුරජන්හන්සේ දේශනා කළ. ඒ තමයි දුකේ නිදහස්වීමය කියලා භාගතුන්හන්සේ අපට දේශනා කළ එතකොට මේ ලෝකයේ සාමාන්‍ය මිනිස්සු මුලාවෙන් කල්පනා කරන දේවල් ඒ මුලාව අත්හැරලා මුලාවවිනිවිදධ යථාර්ථය දකින්න ලෝකට ධර්මය කියාදුන්නේ අපේ සස්ෘන් වහන්සේ තර බලන මේ ඇසකර නාසේ දිවකය මනස නිසා අපට සිද්ධවිෙන අරබුදේ. බුදුරජාණන් වහන්සේ පෙනලා නො දෙන්න අප දකින්න පුළුවන්කම ඊනකට මේ හටගත්ත රූපවේදනා සංඥා සංස්කාර විඤ්ානවල යථාර්ථය බුදුරජාණන් වහසේ නමක් පෙන්නල දෙන්න අපට වෙන දකින විදිහ එනිසා අපිට මේ ගම්බීර් දේශනා බුදුරජාණන් වහස නමක් විසින් දශනා කරපු මේ ගැඹුරු දේශනා මේ ජීවිතාව බෝධය පිනිස්සමයි උන්හසේට මහාකරුණණාවෙන් දේශනා කළි එනිසා අද දවස ඉගෙනගත් අප සංවිතනිකායේ වීනූපුම සූත්‍ර දේශනාව දේශනාව කෙරෙහි සැදැහැසිතක් ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව කෙරෙහි පැහැදීමක් ඇතිකරගෙන අපටත් මේ ගෞතුම බුදුසසුන්න තුළ සංසාරුදුකින් අත්මි දීම පිණිස මේ ජීවිතහි තුළ ධර්මය පුරදු කරගන්න අපිසිරු දෙෙනට වාසනාව ලැබෙත්වසාදුසාදු